ඔන්න එනම් මිත්‍රවරුනි අදත් මම ප්‍රී ස්කෙච් එකක් කරන වීඩියෝ එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ ප්‍රී ස්කෙච් එකනොත් ගොඩක් දේවල් ඉගෙන ගන්න. මෑතකදී මට ආපු එක වැඩක වීඩියෝ එකක් තමයි මේකත්. ඉතින් මේක ඔරිජිනල් වර්ෂන් එක මම කරන්නේ ග්‍රැෆයිට් වලින්. හැබැයි ප්‍රී ස්කෙච් එක කරන්න මම මෙතෙන්දී චාකෝල් වරයිටිස් ගොඩක් පාවිච්චි කරනවා. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ලොකු අත්දැකීමක් වේවි ඔයාලගේ ස්කෙචින් වලට. මුලින්ම මම කියන්න කැමති ස්කෙච් එකක් කියන්නේ ස්කෙච් එකක්. ස්කෙච් එකක් කියන්නේ ඩ්‍රෝවින් එකක්ම නෙමෙයි. ඒ කියන්නේ ස්කෙච් එකක් කියන්නේ ඩ්‍රෝවින් එකක් තමයි. නමුත් ස්කෙච් එකක් කියන්නේ ෆිනිෂ් ඩ්‍රෝවින් එකක් වෙන්න ඕන කියලා එකක් නැහැ. ස්කෙච් එකක් කියන්නේ ස්කෙච් එකක්. ඒක කටු සටහනක්. ඉතින් ඒකත් හිතේ තියාගෙන අපි යමු අපි ස්කෙච් එකේ ඊළඟ වැඩ ටික කරගන්න. මුලින්ම ස්කෙච් එක කරගන්න පාවිච්චි කරනවා මෙතෙන්දී නැචුරල් චාකෝල් ස්ටික් එකක්. මම අඳින්න යන පුද්ගලයාව ඉස්සරලාම ස්ටඩි කරනවානේ. ඉතින් ඒ ස්ටඩි එකට එයාගේ බේසික් ෂේප් එක සාමාන්‍යයෙන් මට එයාව බැලූ බැල්මට එයාගේ තියෙන ෂේප් එක මොන වගේද කියලා මම කැප්චර් කරගන්නවා මේ විදියට. කැප්චර් කරගෙන ඊට පස්සේ තමයි ප්‍රොපෝෂන්ස් ටික හදාගන්නේ. ඉතින් වටේ තියෙන ෂේප් එක, ඒ කියන්නේ අපිට ඒ පුද්ගලයාව බැලූ බැල්මටම ඒ පුද්ගලයාගේ වටෙන් පේන ඇපියරන්ස් එක තමයි මම මෙතෙන්දි ඉස්සර වෙලාම ඇඳගත්තේ. ඊට පස්සේ එයාව මෙෂර් කරලා එයාව සයිස් කරගෙන, ඒ කියන්නේ එයාගේ කොටස්, එයාගේ ෆීචර්ස් කොහෙන්ද තියෙන්නේ, මොන තැන්වලින්ද නාය තියෙන්නේ, කොහෙන්ද හිබම තියෙන්නේ, කොහෙන්ද ඇස් තියෙන්නේ, කොහෙන්ද කට තියෙන්නේ, කොහෙන්ද කියන කාරණා ටික ඊට පස්සේ මම මෙතෙන්දි මාක් කරගන්නවා. ඒ මාක් කරගෙන ඉවර වෙලා එයාගේ නිකට හරිය ඒ වගේ එයාට යුනික් වෙන තැන් ටික මෙතෙන්දි මම ෂේප් කරගන්නවා. එතකොට මේක දැන් බේසික්ම අවධියක තියෙන්නේ. ඉතින් ඔයාලා කවදාකවත් කලබල වෙන්න එපා. ස්කෙච් එකක් කරගන්න ඉද්දී ඔයාගේ ස්කෙච් එකේ මේ අවුට්ලයින්ස් වගේ දේවල් කියන ඒවා වැරදුනා කියලා ඒක අතහැරලා දාන්න එපා. මොකද ඒක වැරදෙනවා තමයි. ඒක ආයේ හරි ගස්ස ගන්න අපිට ඌන තරම් ක්‍රමවේද තියෙනවා. ඉතින් මං ඉස්සරහට කියලා දෙන්නම් ඔයාලට කොහොමද අපේ මේ නැචුරල් චාකෝල් කියන එක පාවිච්චි කරන්න කියලා. නැචුරල් චාකෝල් වලින් ඩ්‍රෝවින් එක කරන්න කොහොමද කියලා මං ඉස්සරහට කියලා දෙන්න. නැචුරල් චාකෝල් පාවිච්චි කරන්න විවිධාකාරයේ ටෙක්නික්ස් තියෙනවා. ඒකෙන් මම පාවිච්චි කරන ටෙක්නික්ස් මං ඔයාලට ඉස්සරහ වීඩියෝස් වලදී කියලා දෙන්නම්. ඉතින් මෙතෙන්දී මුලින් ස්කෙච් කරගන්න පාවිච්චි කරන්න නැචුරල් චාකෝල් වුණාට මම පස්සේ මේකට තවත් දේවල් කිහිපයක් ඇඩ් කරගන්නවා. ඒ කියන්නේ තවත් චාකෝල් වරයිටිස් කිහිපයක් ඇඩ් කරගන්නවා මේ වැඩේ කරගෙන යන්න. ඉතින් ඒ වගේම මම මෙතනදී චාකෝල් පැන්සල් පාවිච්චි කරනවා. එතකොට කම්ප්‍රස් චාකෝල් ස්ටික්ස් පාවිච්චි කරනවා. පැන්සල් වර්ග කිහිපයක්ම පාවිච්චි කරනවා. ඒත් එක්කම බ්ලෙන්ඩින් ස්ටම්ප් පාවිච්චි කරනවා. ටිෂූ පේපර්ස් පාවිච්චි කරනවා ස්ප්‍රෙඩින් වලට. ඒ වගේ ගොඩක් දේවල් මෙතෙන්දී මම ස්කෙච් එකටත් පාවිච්චි කරනවා. හැබැයි ගොඩක්ම මම මෙතෙන්දී ස්මජ් කරන්න පාවිච්චි කරන ටූල් එක තමයි මගේ ඇඟිලි. දකුණු අතේම ඇඟිලි තමයි මම ස්මජ් කරන්න පාවිච්චි කරන්නේ. ඒ වගේම මකා ගන්න පාවිච්චි කරන්නේ නීඩ ඉරේසර් එකක්. ඉතින් ඊට පස්සේ මම ඔයාලට පේනවා ඇති මම මූලිකම ස්කෙච් අදීරෙන් පස්සේ මම කරන්නේ මගේ ඩාර්ක්ම වැලියුස් ටික තියෙන තැන මම දාගෙන ඉන්නවා. එතකොට මට ලේසි සයින් කරගන්න එතෙන්. හැබැයි ඩාක්ස් දානකොට ඔයා ෂුව කරගන්න ඔයාගේ මෙෂර්මන්ට්ස් ටික හරිද කියලා. එහෙම ෂුව කරගෙන ඩාක්ස් දාන්න. මොකද ඩාක් වැලියු එකක් දාගත්තට පස්සේ ඒක වැරදුනොත් හදිසියවත් ඒ වැරදිච්ච තැන කරෙක් කරගන්න එක පොඩ්ඩක් විතර අමාරු වැඩක්. ඉතින් අමාරු වැඩේ නැතුව අපිට පුළුවන් ඩාක් වැලියුස් ටික දාන්න කලින් අපේ ලයින්ස් ටික සාමාන්‍ය කරෙක්ද කියලා බලන්න. ආයෙත් මම මෙතෙන්දි මතක් කරනවා මේ ස්කෙච් එක මේක ෆයිනල් ඩ්‍රෝවින් එක නෙමෙයි.
ඩාක්ම වැලිස්ටික දාන්න ම මෙතන්ද අතරම් පාවිච්චි කරන්නේ මගේ ළඟ තියෙන කම්ප්‍රෙස්ට් චාකෝල් ස්ටික්ස්. වාලා මේ මම පාවිච්චි කරන කම්ප්‍රෙස්ට් චාකෝල් ස්ටික් එක ගැන දැනගන්න කැමති නම් මෙන්න මෙතන මම දකුණු අත පැත්තෙන් දාලා තියන්නම් කාඩ් එකක්. ඒකට ගිහිල්ලා මම පාවිච්චි කරන කම්ප්‍රෙස් චාකෝල් ස්ටික් විශේෂයක් ගැන බලන්න පුළුවන්. ඒ වගේම තමයි මම මෙතෙන්දී මගේ සමහර වැලියුස් ලිෆ්ට් කරගන්න මම මෙතෙන්දී නීඩර් ඩිරේස් එක පාවිච්චි කරනවා. මේ නීඩර් ඩිරේස් එක ගැන නම් ඔයාලා දැන්ටමත් දන්නවා ඇති. මම මේ ගැන වීඩියෝස් මගේ channel එක ඇතුලේ කරලා තියෙනවා. ඉතින් මම ඉස්සරහටත් වීඩියෝ එකක් කරන්න නීඩර් ඩිරේස් එක අපිට භාවිතා කරන්න පුළුවන් වෙන ක්‍රම ගැන. ඒ වගේම තමයි දැන් මෙතෙන්දී මම පාවිච්චි කරන කඩදාසිය පොඩ්ඩක් විතර විශේෂයි. මොකද මෑතකදී ඔයාලට මතක ඇති මම පේප එකක් වෝට කල පේප එකක් ගෙනල්ලා පෙන්නවා. අන්නේ වෝට කල පේප එක තමයි මම මෙතෙන්දී අද මේ වැඩේට පාවිච්චි කරන්නේ. මං කිව්ව එතෙන්දී ඔයාට ඒ වෝට කල පේප එක වෝට කලස් දාන්න නම් හරියන්නේ නැහැ කියලා. හැබැයි ඩ්‍රෝවින් වලට නම් හොඳයි කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් ඒක ගොඩක්ම හොඳයි ස්කෙචින් වලට. ඉතින් ඒ3 පේප එකක් මං ගත්තනම් හොඳයි කියලා හිතනවා. මොකද A4 papers තමයි මගේ ගාව තියෙන්නේ. A4 paper එකකට වඩා හොඳ texture එක හසුරවා ගැනීම හොඳ හැකියාවක් මට ගන්න පුළුවන් A3 paper එකකින්. මොකද අපි අඳින drawing surface එක ගොඩක් ලොකු නිසා. හරි. Dark values හොය හොය අනේක හොඳ දෙයක්. ඩාක්ම වැලිස් අපේ චිත්‍රය තුළ තින ඩාක්ම වැලිස් ටික දාගත්තට පස්සේ එතනින් එහාට අයි රේන්ජ් එක ගෙනියන්න දෙයක් නෑ. ඔයාට එතනින් එහාට ගෙනියන්න දෙයක් නෑ. ඒ නිසා තමයි ඩාක්ස් ටික දාලා එතන ලොක් කරලා තියාගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාට ලයිට්ස් වැලිව් ටික හදාගන්න. ලයිට් වැලිස් ටික හදාගත්තට පස්සේ කියන්නේ හයිලයිට්ස් ඒ වගේම තමයි ලයිට්ස් වගේ දේවල් ඔයාට පුළුවන් මකාගන්න. මොකද චාකෝල් ස්ප්‍රෙඩ් කරද්දි හැමතැනම ගෑවෙනවා. ඒ හැමතැනම ගෑවෙනකොට ඔයාට පුළුවන් එක මකන්න. මැකුවට පස්සේ අන්න ඔයාට වැලියු එකක් එනවා. සාමාන්‍යයෙන් ඔයා දැනගන්න ඕන ඔයා අඳින චිත්‍රේ පුෂ් වෙලා තියෙන තැන්. ඒ කියන්නේ පස්සට ගිහිල්ලා තියෙන තැන්, පස්සට ගිහිල්ලා තියෙන විදියට අඳින්නත්, පුල් වෙලා තියෙන තැන්. ඒ කියන්නේ ඇදිලා තියෙන තැන මෙන්න හය වගේ තැන්. හරියට නිකන් මැටි ගුලියක් ඇදලා වගේනේ. අන්න ඒ නහය වගේ තැන් ඉස්සරහට ඇදිලා තියෙන විදියටත් අඳින්න. ඉතින් අපිට පුෂ් බැක් කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ඩාර්ක් වැලියුස් දෙන එක. එතෙන්දී අපේ ගොඩක් දේවල් පුෂ් වෙනවා. මොකද નિરાයාසයෙන්ම පුෂ් වෙනවා. මොකද ඒ ඔබ්ජෙක්ට්ස් වලට වැහිලා එතන ඩාර්ක්ස් ඇත්ත වශයෙන්ම හැදෙන නිසා. ඉතින් රේන්ජ් එක දැන් අපි ලයිට්ස් දාගත්තා, ඩාක්ස් දාගත්තා, ඩාක්ස් ඇන්ඩ් ලයිට්ස් දාගත්තට පස්සේ ඒක මැද. ඒ කියන්නේ ඩාක් සහ ලයිට්ස් මැද අපිට කරන්න තියෙන්නේ ඒ දෙක අතර මැද වැලියුස් හදන්න. හරි සරලයි. දැන් ඔයා ඩාක් වැලියුස් අන්තිමට දාගන්න ඉඳලා සමහරට දැන් මට නම් වෙන්නේ ඒක ඩාක් වැලියුස් ටික අන්තිමටම දාගන්න ඉඳලා මම ඩාක් කරගෙන 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 ඇවිල්ලා ඩාක්ම තන කරගන්න දේවල් සමහර විට මට නැති වෙන්න පුළුවන්. මෙතන ගැටලුවක්. අන්න ඒ නිසා තමයි මම කුහුරු වෙලා තියෙන ඩාක් වැලියුස් දාලා පටන් ගන්න. හරි. දැන් මේ චිත්‍රය බලනකොට ඔයාලට පේනවා ඇති මේකේ S2 තියෙන හරිය තාම මම මොකුත් දාගෙන නැහැ. ඔයාලා බලන්න මිනිස් රූපයක තියෙන S. නැත්නම් අපි කියනවා අයි ෂොකට් එක තියෙනවා. ඒ කියන්නේ අයි ෂොකට් එක කියන්නේ ඇහි බෝලේ ඇතුළට ගිහිල්ලා රැඳවිලා තියෙන වලක් වගේ තැනක. ඒ කියන්නේ මූණ ඇතුලේ තියෙන දෙයක් ඒක. අන්න ඒ නිසා හොඳට මතක තියාගන්න ඒක මූණ ඇතුලේ තියෙන. ඉතින් මම මේක පුෂ් බැක් කරා. මම පොඩ්ඩක් ඩාක් වැලියු එකක් දැම්මා. මොකද මෙයා මේ ඉන්න තැනත් එක බැලුවාම මෙයාගේ ගොඩක් ඇහි බැම ගත්තම ඇහි බැම පොඩ්ඩක් උඩ තියෙන්නේ. ඒ වගේම තමයි ඒ කියන්නේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි S යටට ගිලිච්ච කෙනෙක්. එතකොට මෙයාට ඩිරෙක්ට් සන්ලයිට් එක වැටලා තියෙන වෙලාවක මේ වගේ වෙලාවක මොකද මෙයා එලි මහනක ඉන්න කෙනෙක්
මේ ඉන්නේ. එතකොට මෙයාගේ ඩිරෙක්ට්ම සන්ලයිට් එක වැටලා තියෙන වෙලාවට අපිට බලා ගන්න පුළුවන්. එයාගේ ඇස් යට සම්පූර්ණයම ඩාර්ක් වෙලා තියෙන්නේ මොකද කාස්ට් ෂැඩෝ එකක් වැටලා තියෙන්නේ එයාගේ ඇහි බැමෙන්. ඒ නිසා එතන සම්පූර්ණ ඩාර්ක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ පැත්ත මම ඩාර්ක් කරගත්තා. ඉතින් අපිට සිද්ධ වෙන වැරද්දක් තමයි ඇස් සුදු පාටයි කියලා. සාමාන්‍යයෙන් මිනිස්සෙගේ ඇස්වල කළු ඉංගිරියා වරුනම තියෙන සුදු ඉංගිරියාව. සුදු පාට ගොඩක්ම සුදු පාට. නමුත් අපි කරන වැරද්දක් තමයි ඒක සුදු පාටයි කියලා අපේ චිත්‍රය තුළ ඇස් දෙක සුදුම සුදු පාටින් තියෙන එක. ඒක තමයි ඔයා කරන නරකම වැඩේ. එතකොට අර පුෂ් බැක් වෙන්නේ නැහැ. ඒක පුල් වෙලා ඉස්සරහට එන්න බලන. ඒක ඔයාගේ චිත්‍රයේ තියෙන අර රවුන්ඩ්නස් එක. දැන් මිනිස් ඔළුවක් කියන්නේ රවුම් තැනක්. අන්නේ රවුම් කමට මරු පහරක්. ඒ කියන්නේ ඇස් දෙක නිකම්ම නිකන් අර කෑලි දෙකක් වගේ එළියට එනවනේ. මිනිස්සේගේ ඇස් දෙක සුදුයි තමයි. නමුත් මේ වගේ ඉන්සිඩන්ස් එකකදී අපිට සුදු පාටින්ම තියන්න බෑ. මොකද ඒකට ෂේඩ් එකක් වැටෙනවා. ඒක හොඳට මතක තියාගන්න. සුදු පත්තර කොළයකට වුණත් හෙවණැල්ලක් වැටුනම අපි අඳින විදියක් තියෙනවනේ. අන්න ඒ විදියම තමයි ඇහැ සුදු පාටයි. ඔය අඳින ඇස සුදු පාටයි. ඒක ඇත්ත. නමුත් ඒ අවස්ථාවේදී ඒකට හෙවණැල්ලකටලා ඒ තන ඩාක් වෙලා තියෙන්නේ. ඒ නිසා කරුණා කරලා ඇස් අඳිනකොට සුදු පාටට තියන්න එපා. ඒ වගේ අවස්ථාවල සමහර තැන් තියෙනවා අපිට සුදුම සුදු පාටට තියන්න පුළුවන්. ඒ කියන්නේ එතෙන්ට ඩාක් වැලියු එකක් නැතුව, ඒ කියන්නේ ඒ වගේ තැනකට හොඳ ඉරේලියක් වැටලා තියෙන වෙලාවකට අපිට පුළුවන් සුදු පාටින් තියෙන සුදු ඉංගිරියාව. නමුත් බහුතරයක් අපිට හම්බෙන පෝට්‍රේට්ස් වල, අපිට එන ජොබ්ස් වල ගොඩක් වෙලාවට ඒ එක නැචුරලි තියෙන විදිය මිනිස්සුන්ගේ ඇස්වල ඒ හරියට ගොඩක් වෙලාවට අන්ධකාරය වැටෙනවා. ඉතින් එතන සුදුම සුදු පාටට පිහිටන්නේ නැහැ. අනිත් කරන වැරද්ද තමයි කොණ්ඩෙ කළු පාටයි කියලා ඔයාගේ ළඟ තියෙන කළුම කළු පාට ටික කොණ්ඩෙට ගන්නත් එපා. ඇහිබැම කළු පාටයි කියලා කළුම කළු පාට දේවල් ටික ඇහිබැමට ගන්නත් එපා. එතන ලයිට් ඇන්ඩ් ෂේඩ් කන්ඩිෂන් එක බලන්න. මොන වගේ ලයිට් කන්ඩිෂන් එකකද තියෙන්නේ, මොන වගේ ෂේඩ් කන්ඩිෂන් එකකද තියෙන්නේ කියලා බලන්න. කොණ්ඩයක් කළු පාට වෙච්ච පළියට ඒක කළු නෑ. මොකද ඒකට හොඳ ලයිට් එකක් වැටලා තිබුණොත් එතන ලයිට් වෙලා ලස්සනට පේන්න පුළුවන්. ඒ නිසා හොඳ ආකාරව මතක තියාගන්න, කොණ්ඩෙ කළුයි කියන්නේ කළුම ගන්න එපා. ඒක ඔයා ලස්සන රේන්ජ් එකක් ගෙනියන්න. මොකද කොණ්ඩෙ ඇතුලේ තියෙනවා කළු පාට වෙන තැන් තියෙනවා. ඒ කියන්නේ ඩාර්ක් වෙන තැන් තියෙනවා. ඒ තැන්වලට ඒ ඩාර්ක් එක නිවැරදිව භාවිත කරන්න. එහෙමයි කියලා කොණ්ඩෙම ගන්න එපා. ඇස්වල කළු ඉංගිරියාව කළුම කළු පාටයි කියලා ඒකේ කළුම ගන්න යන්න එපා. ඒකටත් පොඩි තැනක් දෙන්න. මම ඇඳපු මේ කඩදාසිය ටිකක් ග්‍රේන් එක තියෙන කඩදාසියක්. ඒ නිසා මම ටිෂු එකක් පාවිච්චි කරලා පොඩ්ඩක් විතර ස්ප්‍රෙඩ් කරගන්නවා. එතකොට අර ග්‍රේන් එක ඇතුළට මෙන්න මේ චාකෝල් ටික බැහැලා එතන හොඳ කලර් එකක් පේනවා. ඒ වගේම තමයි මේ ඇස්වල තියෙන හයිලයිට්ස්. ඇස්වල තියෙන හයිලයිට් එකත් දැන් ඇස් ගොඩක් යට තියෙන්නේ. යට තියෙන නිසා මට ඒක පුෂ් බැක් කරගන්න ඕන. ඒක ගොඩාක් හාෂ් හයිලයිට් එකක් දාගත්තොත් මම ඒක ඇස් දෙක ගොඩාක් ඉස්සරහට ඇවිල්ලා පේනවා. ඒ නිසා මම එතෙන්ට හාෂ් හයිලයිට් එකක් දාන්නේ නැහැ. හැබැයි මම නහයට දාගන්නවා පොඩ්ඩක් සැර හයිලයිට් එකක්. ඒකට මම චෝක් කූරක් පාවිච්චි කරන ඒ හයිලයිට් එක පෙන්වන්න. එතකොට මට පුළුවන් නහය පොඩ්ඩක් ඉස්සරහට ඇදලා, ඒ කියන්නේ පුල් කරලා පෙන්වන්න. ඉතින් ඔය විදිහට තමයි මේ වැඩේ යන්නේ. ඉතින් මේකත් එක ස්කෙච් එකක් විතරයි. මේකේ ෆයිනල් වර්ක් එකත් එක්කත් මම ඔයාලා හම්බ වෙන්නේ නැන්නම්. ඉතින් මේකේ වැඩ ටිකක් දැනට මේ විදිහට ඉවර වෙගෙන යනවා. මම ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන තැන් ටික පොඩ්ඩක් මතු කරනවා නිකන් ඔයාලට පේන. නැත්නම් සාමාන්‍යයෙන් මම මේ වැඩේ මෙතනින් ඉවර කරනවා. ඉතින් මේකත් මෙහෙම ඉවර වෙන ගමන් කියන්න කැමති, ඔයා තාම මගේ චැනල් එකට අලුත් කෙනෙක් නම් දැන් මම ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තමයි බෙල් නොටිෆිකේෂන් එකත් ඕල් දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඒක හොඳටම මතක තියාගන්න, ඒක කරලා තියාගන්න. එහෙනම් අදට අපේ වැඩසටහන ඉවරයි. සබ්ස්ක්‍රයිබ් කරපු නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි ආයෙත් වෙන දවසක හම්බ වෙමු තවත් වීඩියෝ එකකින්. එහෙනම් ආයුබෝවන්. මම ජනිත්.